ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් කණ්ඩායමත් එක්ක දෙවැනි තරගයට එන්නේ දෙවැනි තරගයේ ජය ගන්න හරි තරගයේ ජය පරාජයෙන් තොරව නිමා කරලා තරගාවලිය ජය ගන්නවා කියන අරමුණ එක්ක ඉදිරියට ශ්‍රී ලංකාවට තියෙන තරගාවලි බැලුවම මේ තරගාවලිය දෙකට බිංදුවක් විදිහට දිනන්න පුළුවන් නම් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වාසියක් වෙයි තරගාවලිය දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ 157 වෙනි ක්‍රීඩකයා විදිහට චරිත් ටෙස්ට් වරම් දිනා ගන්න සමත් වෙනවා මේ කියන්නේ චරිත්ගේ පාසලේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් චරිත් වගේම පිටදඟ පන්දියවන තුන්ගිරව ක්‍රීඩක දනංජිද සිල්වා අදහස් දක්වලා තිබුණා මම හිතන්නේ චරිත් ටෙස්ට් වරම් ලැබෙන්න ඕනම වෙලාවේ තමයි ටෙස්ට් වරම් ලැබුණේ එයා පසුගිය කාලේ හොඳටම සෙල්ලම් කරලා තියෙනවා ඉතින් ඒ විදිහට ක්‍රීඩකයෙක් හොඳ දක්ෂතා අතර ඉදදී අවස්ථාව ලැබෙනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක් පුහුණුවෙන් වලදී එයා හොඳට පන්දුවට පහර දෙනවා ඉතින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ හැමදෙනාම එයාට අවස්ථාව ලැබෙන්න ඕන කියන තැන තමයි හිටියේ මම හිතන්නේ එයාට ලැබුණු අවස්ථාවෙන් හොඳ දෙයක් කරලා එයා ලොකු ගමනක් යයි ඒ වගේම දනංජය දිමුත් කරුණාරත්න ගැනත් කතා කරලා තිබුණේ ලොකු ගෞරවයකින් ඇත්තටම දිමුත් මේ දවස්වල හොඳට දක්ෂතා අතර ඉන්නවා පහුගිය අවුරුදු දෙකේ විතර එයා ලොකු ලකුණු වලට ගිහින් තියෙනවා ඒ වගේම වාර්තා වලටත් ගිහින් තියෙනවා ඉතින් එයා මුලින් ඇවිල්ලා හොඳ ඉනිම් සෙල්ලම් කරන එක කණ්ඩායමේ අනෙක් ප්‍රතිකරුවන්ටත් ලොකු ශක්තියක් ආරම්භක ප්‍රතිකරුවා විදිහට මේ තරගාවලියට සෙල්ලම් කරන පැතුම් නිශ්ශංකගේ දක්ෂතා ගැනත් දරංජේ සිල්වා දෙවැනි තරගයේ පළවෙනි දවස් අවසානයේ අදහස් දක්වලා තිබුණා. ඇත්තටම පැතුම් ගොඩක් වෙලාවට මුල් ප්‍රතිකරුවෙක් විදිහට ඇවිල්ලා තමයි දක්ෂතා පෙන්වලා තිබුණේ. එයාගේ මුල් තරගවල අපිට එයාට දෙන්න පුළුවන් උනේ මැද පෙළ තැනක්. හැබැයි අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ විදිහට පැතුම්ට මුල් පෙළ ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරන්න අවස්ථාව නොලැබෙන එක ගැන කතා කළා. මේ තරගාවලියේ තිරිමාන්න සෙල්ලම් කරන්නේ නැති නිසා අපිට හැකියාව ලැබුණා පැතුම්ට ආරම්භක ප්‍රතිකරුව ස්ථානය දෙන්න. එයාට ලැබුණ අවස්ථාවෙන් එයා දැන් වැඩ පෙන්නලා තියෙනවා. ඔය විදිහට තමයි දනංජි දෙවැනි තරගයේ පළවෙනි දවස් අවසානයේ අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.